මාල්සාකච්ඡර සම්බන්ධිනව මම දුමින්දනාගම පෙරටුගාමී සමාජ දෙපක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මෙත් එක්ක සම්බන්ධිනව ජූට් සිල්වා පුල්ලේ සහෝදරයා අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික අද මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ විශේෂයෙන්ම ඔබ දන්නවා පහුගිය කාලය තුල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය අඩපණ කිරීම සඳහා පැවතිච්ච මහින්ද රාජපක්ෂ පාලනය වගේම වත්මන් හවුල් පාලනයත් විවිධ ක්‍රියාමාර්ග විවිධ දේශපාලන ක්‍රියාකාරකම් අරගෙනමින් තිබුණා ඒක එක ගුණ ගැනීම සහ උදයක් රඳවා තබා ගැනීම හරහා අපට එල්ල කළ දින මර්ධනය එක එක ප්‍රකාශනයක් ඒ වගේම ඊට සමගාමීව ඊට සමාන්තරව පහුගිය දින කීපය තුල පහුගිය කාලයේ කෙටි කාලය තුල රට පුරා සිද්ධ වෙච්ච සිදුවීම් ගණනාවක් තියෙනවා අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා අපි පසුබස පොලිසිය සහ බුද්ධ්‍යංශ මේ යොදවල කරපු ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඒ පිළිබඳ හෙළිදරව් කරන්න තමයි අද අපි මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ විශේෂයෙන්ම දැන් මේ වර්තමාන ආණ්ඩුව බලයට ඇවිල්ලා විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ඔහු බලයට ආවට පස්සේ ලබාගත් මාධ්‍ය සාකච්ඡාවලදී මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ තිබුණා බුද්ධ්‍යංශ මෙතනින් පස්සේ කිසිම වෙලාවක බුද්ධ්‍යංශ කාගේවත් ජංගම දුරකථන වලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා. ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඔවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරනවා කියලා කිව්වා. ඒ 8 වෙනිදාන් පස්සේ ගත්ත මාධ්‍ය සාකච්ඡාවකදී රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කරා මෙතනින් පස්සේ කාගවත් ජංගම දුරකථන වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ ඉවරයි, ඒ යුගය ඉවරයි. බුද්ධ්‍යංශ වලින් මේ ක්‍රියාකාරීත්වය නැවත දේශපාලන ක්‍රියාකාරකම් අඩපණ කරන්න, දේශපාලන පක්ෂ මර්ධනය කරන්න, මාධ්‍ය ආයතන මර්ධනය කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ කියලා කිව්වා. ඒක තමයි කියපු දේ. ඇහුවාන් පස්සේ අහන කෙනෙකුට හිතෙන්නේ දැන් මේ මේ කියන විදිහට මේ අලුත් පාලනේ හවුල් පාලනේ බුද්ධ්‍යංශ විසුරුවා හැරලා බුද්ධ්‍යංශ සමාජිකයින්ට තමන්ගේ දරුවොත් එක්ක නිදහසේ ඒ දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න සමාජලට සරුංගල් අරින්න නැත්තම් දරුවන් ළමා වියන් වලට එක් කරන් යන්න මේ වගේ දේවල් වලට ඉඩකඩ ලබා දෙනවා වගේ තමයි තේරෙන්නේ මේ කියන කතාව ඇහුවට පස්සේ. නමුත් ඇත්ත කතාව තමයි වර්තමාන ආණ්ඩුව තමන්ට දේශපාලන වශයෙන් අභියෝගයක් වෙන සියලුම දේශපාලන ව්‍යාපාර සංවිධාන එවැනි ක්‍රියාකාරීත්වයන් මර්ධනය කරන්න ඒවා පිළිබඳ හොයා බලන්න ඒවා ඒවට අනතුරු ඇඟවීම කරන්න ඒවා බියවත් ගන්න නැවත වතාවක් පොලිසිය බුද්ධ්‍යංශ යොදවමින් ඉන්නවා. ඒක පැහැදිලිවම තහවුරුනවා අද දවසේ ඒ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයට එරෙහි වෙන්න පුළුවන්. සමහරලාට ආණ්ඩුවට විශාල අභියෝගයක් තර්ජනයක් වෙලා තියෙන ශිෂ්‍ය ව්‍යාපාරයට වෙන්න පුළුවන් සමහරලාවට ඉදිරියේදී කම්කරු ව්‍යාපාරයට වෙන්න පුළුවන් ගොවි ව්‍යාපාරයට වෙන්න පුළුවන් ඒ නිසා මේ කිව්වට ඒ කිව්ව දේවල් ඉෂ්ට කරන්න ඒවා ක්‍රියා ඒවා ක්‍රියාවට නගන්නේ මේ වර්තමාන පාලනය කටයුතු කරන්නේ මේ මදිවට දැන් තව තව මේ ඔක්කොම සමාජයේ මර්ධනය කරන්න රටේ තමන්ට එරෙහිව තියෙන දේශපාලන ක්‍රියාකාරීත්වයන් මර්ධනය කරන්න කටයුතු කරන මේ පාලනය තමන්ගේ ජනවාරයට වෙන්ද බලයටම හඳුන්වන්නේ විප්ලවයකින්. දැන් ඒගොල්ලෝ කියනවා මේ විප්ලවයට විරුද්ධව ප්‍රතිවිප්ලවයක් කියනවලු. ඒ ප්‍රතිවිප්ලවයේ පරාජය කිරීම තමයි දැන් මෙතන තියෙන දේශපාලන අභියෝගය. ඒ නිසා අපි දන්නවා දැන් මේ ප්‍රතිවිප්ලවය පරාජය කරනවා කියලා කාටද තුවක්කු දික් කරන්න හදන්නේ? කාටද මර්ධනය ඉල්ල කරන්න හදන්නේ? කාටද බැටන් පුළුලින් තලන්න හදන්නේ කියලා අපි දන්නවා. ඉතින් ඒකට අදාළ పూర్ව ක්‍රියාකාරකම් රැසක් දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට අදාළ සිදුවීම් පෙළක් තියෙනවා. මම මේ සිදුවීම් පෙළ මුලින් වාර්තා කරන්න. පහුගිය කෙටි කාලය තුළ විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ නුවර දිස්ත්‍රික්කයට අදාළව තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා පහුගිය නොවැම්බර් 13 වෙනිදා ඉල්මහ විරසමුරුව පැවැත්තුණා. මේ ඉල්මහ විරසමුරුවට සමාන්තරව ජනවාරි 1 වෙනිදා ඉඳලා අපි සමාන නොවැම්බර් 1 වෙනිදා ඉඳලා අපි ක්‍රියාත්මක කරා මේ විරුවන්ගේ මාසයයි කියලා රට පුරාම විවිධ ප්‍රාදේශීය ස්ථානවල විරුසමුරු ක්‍රියාත්මක කරන්න අපි
කටයුතු කරා. අපේ අරමුණ තිබුණේ ඇත්තටම මේ විරු සමරුව හැමදාම නොවැම්බර් 13 වෙනිදා හෝ අප්‍රේල් 5 වෙනිදා කරන මේ සැමරුම් වලට සම්බන්ධ වෙන ජාතික වශයෙන් පැවැත්වුවාන් පස්සේ යම් කිසි පිරිසක් සම්බන්ධ වෙන. නමුත් ඇත්තටම මේ මේ අත්දැකීම් වලට මුහුණ දීපු මේ මර්ධනයට මුහුණ දීපු විශාල ප්‍රජාවක් ඉන්නවා ප්‍රාදේශීය වශයෙන්. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ඔවුන්ව මේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගන්න. ඒ ඒ අත්දැකීම් වලට ඒ බියකරු අත්දැකීම් වලට ඒ මර්ධනයට මුහුණ දීපු සැබෑ ලෙස මේ අත්දැකීම් වලට මුහුණ දීපු විශාල ප්‍රජාවක් ඉන්නවා. අපිට අවශ්‍ය වුණා ඔවුන්ව සම්බන්ධ කරගන්න. ඒ පදනමින් තමයි අපි ඒ ඒ රටපුරා කිරිච්ච සැමරුම් කරේ. ඒ වගේම ඔබ දකින්න ඇති අපි රටපුරාම මේ විවිධ සහෝදරුන්ගේ ඡායාරූප සහිත පෝස්ටර් ලැබුව රටපුරාම අපිට ලැබිච්ච අපි ගාව තියෙන ඡායාරූප සහිත. ඒකේ තරමුණුනේ හැමදාම විරු සමරුම පවත්වද්දී රෝහණ සහෝදරයාගේ ඡායාරූපයක් විතරයි මේ විරු සමරුම් වල පාවිච්චි වුනේ. ඇත්තටම රෝහණ සහෝදරයා ඔහු අපේ ව්‍යාපාරයේ ජනතා මිතුරනේ හිටපු නායකයා. ඒ නිසා ඔහුව ඒ නායකත්වයේ වගකීමෙන් අපි ඔහුව නායකත්වයේ ඒ දුරෙන් අපි අගය කිරීමට ලක් කරන්න උනේ. ඒ වගේම දහස් ගණනක් තව තරුණයෝ මැරුණා. දහස් ගණනක් තව සමාජිකයෝ, දහස් කරක් ක්‍රියාකාරිකයෝ, මධ්‍යම කාරක සභිකෝ පක්ෂයතුලේ ඒ අරගලය තුළ මිය ගියා. ඔවුන්ගේ නමක්වත් ඔවුන්ගේ ඡායාරූපයක්වත් මේ සැමරුම් ඇතුලේ බොහෝ කාලයක් තිස්සේ සැමරුනේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍යතාවය තුන අපි ජන අරගල ව්‍යාපාරය ආරම්භ කරපු අවස්ථාවෙත් අපි කරපු සැමරුම් වල ඒ විදිහම අපි එක් කරා. ඒ නිසා මේ ප්‍රාදේශීය සැමරුම් ගණනාව ක්‍රියාත්මක වුණා. ඒතරම් මේ ප්‍රාදේශීය සැමරුම් වලට බොහෝම ඒකට ඒ ප්‍රාදේශීය සම්රුම් නිසා යම් කිසි ආකාරයක බීතිරපත් වෙච්ච මේ මර්ධන යාන්ත්‍රණය මේ පොලිසිය මේ වත්මන් ආණ්ඩුව ඒක පසුබස විවිධ ක්‍රියාකාරකම් අනුගමනය කරා. මම දිනෙන් දින ඒ ක්‍රියාකාරකම් කියන්නම්. නොවැම්බර් 11 වෙනිදා උදේ 8ට එළුවක්කුළම ග්‍රාම සේවක ඔහු අපේ එහෙ ප්‍රදේශයේ ක්‍රියාකාරකයෙක් වෙච්ච නිශාන්ත කළුආරච්චි කියන සහෝදරයාගෙන් විමසීමක් කරනවා. එදා ඒ දවසේ උද්ඝෝෂණයක් තියෙනවද කියලා එළුවාකුළම ප්‍රදේශයේ. ඔහු මේක විමසීම කරන්නේ ග්‍රාම සේවක උද්ඝෝෂණයක් තියෙනවද කියලා. මොකද මේ ප්‍රදේශයේ අපි ඒ වෙනකොට ක්‍රියාකාරකම් ප්‍රමාණයක් හිටියා මේ සමරුමට අදාළව. එතකොට මේ විමසීම කරද්දී ග්‍රාම සේවක කියන්නේ ඔහුට පොලිසියෙන් ඇමතුමක් හම්බුණා. මෙවැනි ක්‍රියාකාරකම් වල නිරත වෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂය. ඒ පිළිබඳව විමසීමක් කරන්න කියලා ඔහුට පොලිසියෙන් ඇමතුමක් ආවා කියලා. එතකොට ග්‍රාම සේවකවරයා නොවැම්බර් 11 වෙනිදා විමසීමක් කරනවා. ඊට පස්සේ එදාම හවස 2ට කුලියාපිටියේ පොලිසිය සිවිල් ඇඳුමෙන් සැරසිච්ච දෙන්නෙක් අපේ නිශාන්ත කළුආරච්චි කියන ඒ ප්‍රදේශයේ අපේ ක්‍රියාකාරී වෙන සහෝදරයාගේ ගෙදරට ඇවිල්ලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔයාද කුලියාපිටියේ ආසන සංවිධායකය කියලා. ඔයා මොනවද කරන්නේ? වාද කුලියාපිටියේ ආසන සංවිධායකය මොනවද පෙරටුගාමි සමාජවාදී පක්ෂ කුලියාපිටියේ කරන්න කියලා. දැන් අපි අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් පොලිසියට මොකටද පොලිසිය මොකටද විමසන්නේ? ඒතර පොලිසිය මේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ වලින් ඒ ආසන සංවිධායකයන් ගිහලා අහනවද මොනවද කරන්න කියලා. සා පොලිසිය මේ මේ ඉන්නේ සිවිල් ඇඳුමින් සැරසිච්ච දෙන්නෙක් තමයි ඉන්නේ. ඒ කියන්නේ පොලිසිය නිල වගකීමක් ගන්නෙ නැතුව තමයි සිවිල් ඇඳුමින් දෙන්නෙක් ඇවිල්ලා අහන්නේ මොනවද කුලියාපිටිය කරන්නේ වාද ආසන සංවිධායකය කියලා. ඊට පස්සේ නොවැම්බර් 12 වෙනිදා අපි ඉඟුරුවත්ත ප්‍රදේශයේ විරු සමරුම පැවැත්වුවා. ඒ විරු සමරුම තුන ස්ථානට ඇවිල්ලා පොලිසිය ඒත් මේ කුලියාපිටි ප්‍රදේශයේ කුලියාපිටි පොලිසියෙන් තමයි මේ ස්ථානට එන්නේ. එතෙන්ට ඇවිල්ලා විමසීමක් කරනවා. මොකද්ද අද කරන්න යන්නේ? කවුද මේකට සහභාගී වෙන්නේ? මොනවද කතා කරන්නේ? කී දෙනෙක් මේකට එනවද? කවුද මේකට එන කතිකය? මේ විමසීම කරන්නේ කුලියාපිටි පොලිසියෙන් ඇවිල්ලා මෙතන ප්‍රශ්න කිරීමක් කරනවා. මේක කරන්නේ මේ ප්‍රසිද්ධ ස්ථානවල නෙමෙයි. ගොඩක් ඒවා මේ සමරුම් කරේ අපි පෞද්ගලික නිවෙස්වල. ඒගොල්ලෝගේ ගෙවල් වල තමයි සමරුම් කරේ. ඒතර මේ ගෙදරක කරන සමරුමකට තමයි ඇවිල්ලා පොලිසිය ප්‍රශ්න කරන්නේ කවුද මේක කරන්නේ? මොකටද මේක කරන්නේ? කවුද මෙතෙන්ට එන්නේ කියලා ප්‍රශ්න කිරීම කරන්නේ. ඊට පස්සේ නොවැම්බර් 11 වෙනිදා උදේ 10ට සිවිල් ඇඳුමින් සැරසිච්ච 4 දෙනෙක් පන්නල පොලිසිය උන් 4 දෙනා උන් කියන පන්නල පොලිසිය කියලා අමරසිංහ කළුආරච්චි සහෝදරයා අපේ ඒ ප්‍රදේශී ක්‍රියාකාරී සහෝදරගේ සහෝදරෙක් වෙල්පල්ල කටුගම්පල කියන ප්‍රදේශී ක්‍රියාකාරී සහෝදරයා ඔහුගේ නිවසෙත් අපි කරා සමරුමක්. ඒ ප්‍රදේශයේ සමරුම තියෙන දවසට තිබුණ 11 වෙනිදා 11 වෙනිදා හවස ඒ සමරුමට මම සම්බන්ධ වුණා. එතකොට 11 වෙනිදා උදේ 10ට ඇවිල්ලා පොලිසිය 4 දෙනෙක් විමසනවා. ඔවුන් කියන්නේ කුලියාපිටි සමාන ඔවුන් කියන්නේ පන්නල පොලිසිය කියලා සිවිල් නඳුමින් ඒ 4 දෙනා විමසනවා මොකද්ද මෙතන කරන්නේ මොනවද ඕගොල්ලෝ කරන්න ලෑස්ති වෙන්නේ කියලා ඔවුන් විමසීමක් කරනවා. ඊට පස්සේ මම එදා ඒ උත්සවයට සම්බන්ධ වුණා සමරුමට සම්බන්ධ වුණා. ඒ සමරුමට සම්බන්ධලා ඉන්න වෙලාවේ මම මගේ ඇස් දෙකින් දැක්කා මම එතන ප්‍රදේශීය සහෝදර වාර්තා කරා එතන බුද්ධිංශයට සම්බන්ධ ඔත්තු සේවාවට සම්බන්ධ නිලධාරීන් 6-7 දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ සමරුමට සම්බන්ධලා හිටියා 6-7 දෙනෙක්. ඉතින් එතකොට දැන් මේ මොකටද මේ කියන්නේ මේ රටේ අපිට සමරුමක් කරන්නවත් විරු සමරුමක් කරන්නවත් ඉඩක් නැහැ. ඒවට හමුදාව බුද්ධිංශය ඒව තමයි යොදවන්නේ. ඊට පස්සේ නොවැම්බර් දහවින්දා අපේ
සඳරත්න හේරත් සහෝදරයා ඔහුගේ නිවස උඩුබද්දාව උඩුබද්දාව සඳරත්න හේරත් සහෝදරයාගේ නිවසට ගිහිල්ලා නැවත සිවිල් ඇඳුමින් සැරසිච්ච දෙන්නෙක් විමසීමක් කරනවා බිංග්‍රී සංවිධායකයා වාද කියලා බිංග්‍රී සංවිධායකයා වාද වා චන්දිල්ලුවද කුරුණෑගල දිස්ත්‍රික්කේ චන්දිල්ලුවේ කවුද කියලා දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දිස්ත්‍රික්කේ චන්දිල්ලපු අය මේව මැතිවරණ කොමසාරිස් ගාව තියෙනවා මේව ප්‍රසිද්ධ කරපු ලීවිලි හැබැයි දැන් මේ 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 කරන්නේ මොකටද මේ කරන්නේ බියවද්දන්න प्रसिद्ध तुरतुराने दनगण मेतिवरण मेतिवरण कुमसारी सौद्र हमला कौद संगीत मुखदर विमर्श मे सिद्धियम मे विधि यापने दिशी यापने अभी लयसुदंबा पशे अभी मित कली मध्य वार्ताक यापने दिशी के अभी संगीतायक सौद्र दिने निवेश अभी क्रियाकारी सौद्र दिने लयसुरी सौद्र दिने गिवाला गिहल मे विधि पोलिसी तर्जने कौदे कौहमदोल लाइसावे कौद मे क्रियाकारी मनोवादर के लिए आपने दृष्टि की अपे क्रियाकारी तर्जनी कर बरपतल सिद्धि दी पेरादी पेरादी पहुगी विसी हाईवे दवा दुलाहा थिएटर पेरादी पोलिस नूर अपे दिस्ट्रिक कार्यालय पेरादी पीटल दिन अपे दिस्ट्रिक कार्यालय दिस्ट्रिक कार्यालय अविल्ला ओ निकपाट के मे दिस्ट्रिक कार्यालय परीक्षा अग्रीमेंट आवश्यक परीक्षा अग्रीमेंट अवश्य ओन डिस्ट्रिक्ट कार्यालय परीक्षा निलधारी हाईदन एक्तरेन मे हाईदना डिस्ट्रिक्ट कार्यालय अतुलेन अतुला दें सामान्य कार्यालय दिखाने पुलवा नूर डिस्ट्रिक्ट कार्यालय तीन तटू की हदलती तटू तुनक हदलती मे परीक्षाकरण निलधारी परीक्षाकरण पहल तटू इतरा पहल तटू तीन पुस्तकालय ये पुस्तकालय कामरेट ओन अतुलेन अतुला ये पुस्तकालय कामरे तीन राक कबट की प्यक्तिनो पुत्राक की प्यक्तिनो पुत्रहक की पिंग तोरागत निश्चित पुत्राक गावट गिहिल एतन उड़ा अतपतगाल अतपतगाल एतन मनोक्कर नेतुनाम पस्से ओ नेलीटेनो एलीटे विला दुरकत नेमतुमक गन्न दुरकत नेमतुमारंग ईट पस्से कीनवा एतन ए मोक्कर पिलिसंदरक विला ओ नेवतेनो नेवतेविल ए परीक्षा करपु पुत्राक केम पिटिपस्से रद्दाला आपहु परीक्षा कर एतकोट ए सिद्धिये वेद्दी इक नपीट यम विभक्ति पोलिसी इन पुलवांगीला मुकद ये सिद्धि वेदि पुस्तकाल कामरे दुराकटल तिपुण अभी कार्यालय नोयटपुलावक पुस्तकाल कामरे दुराकटल तिपुण योट अपीट मे दुराकड़ी मे सिद्धत्त की यम किसी व्यक्ति मनोहर सिद्धिया पेन्न पुलवां दें मे मुखरी अनुराती नौ दें मे 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 सोदिशिगिरी मुखद एकाक्तम मे सोदिशिगिरी वरंत करे पाक्षिक कार्यालय उपधन सामान्य रटिनीति अणु निवसकट अतुलना पोलिसी अट सर्च वरंट का वरें उंट अवश्य उसावींगत वरेन्वश्य परीक्षा क्रीम सदा यथोट परीक्षा क्रीम सदा वरेन्वक नेतूतमय पेरादी अपे कार्यालय अतुलला पलविनी कारण यथोट देवनी कारण तमय मे अतुच्च अय परीक्षा कलती मुड़ कार्यालय एकमेक कबड्डे का ये कबड्डे की उड परीक्षा कलती यथोट अपीट साधारण प्रश्न किन मे मुनोद परीक्षा करके मे मुखद मे परीक्षा करें मे परीक्षा करें मुखाने मे तमंग खलीन तीयल तीप उदया तीयन मत कम मे बेलवे बिल तमंग खलीन तीप उदया स्वागनी सन्धातम विलती हेम सामान्य परीक्षा करी मटावन मुखदे पहल तटू तीन बात्रूम में कक्ति नव तब इतने पुड़ी कोरडू वक्ति नव पुस्तकालय का खुड़स दिन तब उड़ तटू अपे कार्यालय तीन मे किसी परीक्षित अतुलने मे आपकटी भूम खलबलिंग एक स्थान पितर परीक्षा पुत्राके उड पितर परीक्षा अड़ पुत्राके अतुलोत परीक्षा नवत पीट विलायन एक वरदुन कुरुमाण मे कुरुमाण हरिज्ञान विशियत्यंत पत्र वल पोत्पद्य प्रधान शिस्तरे विन्नी पेरुगामी समाजवादी पक्षे पेरादिनी कार्यालय अहवल दीति दयातिबी हसुवे एक समाट आऊदेक्न पुलवा एक समाट मद्रव्यक्न पुलवा मनोहर दया तिल हुए किल दैंग अपिहान मेकद प्रजातंत्रवादी मेकद ओ जनवरी अटविंद किरुवैकिन विप्लवे दें मे विधि मेरटे देशपालन पक्ष उत्तर दें दे अभी कुमार सौदरी अतंगूटर पौगे नवंबर हतरविंद अतंगूटे दें मसे मे संबंधे जनाधिपति वरगे अगमति वरगे साकच्चाव किल यंत अगमति वरगे पुटूर डिसंबर हतरविंद साकच्चाव दिल ये मसे घट पास इतकोट मे मे प्रजातंत्रवाद पहुगे मतिवर्ण वाल मतिवर्ण वेद अतितर तपड़ कट्टी मे मेरा मिनसुंड प्रजातंत्रवादी ने आगे महेंद्र राजपक्ष मिनसुंड पन्न पन्न गहदी एवगन खंदर हेल्प कट्टी ए खंदर मुनोद ए खंदर किंबूल खंदर मेद ए किंबूल खंदर किल मेद मे कि पौगी खाली उद्घोषण उल्टे मेघ सलक पुदी ये सलक पशु कदि ए उद्घोषण पशु पस देशपालन हस्त मे का उत्कता
මේ පෞගී කාලේ රාජ මේ එස්බී දිසානායක මහත්තයලා පෞගී රාජපක්ෂ ආණ්ඩුවේ කුලී හේවා විදිහට වැඩ කරපු ඒ රාජපක්ෂ ආණ්ඩුව රකින්න කටයුතු කරපු කට්ටිය ඒ දාපු පටියම ඒ තැටියම දැන් මේගොල්ලොත් කියනවා ඉතින් මේ මේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී ඉතින් අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරා නොවැම්බර් 27 වෙනිදා ඊට පස්සේ දවසේ දවල් 12ට एसपी कार्य मुकद पेमिल नगर वैडना पेरादिनी पोलिसी इन सा पेरादिनी पोलिसी बार एसपी ऑफिस के एसपी गाव जालिय हीं के निलदारिया ओहु गाव पेमिल नगर अभी बलाग्नी नम दम ये पेमिल नगर मुकद वेन्नी केला मुकदें दें अभी पौगी दवस लोग मत कहती कुमार गुणरत्न सहोदरिया पेहरगनीम संबंधी हिटपू आरक्ष लेखम गोटाबे राजपक्ष प्रकाशन निगुत्तर ओगिव ओहुतम गिरीबोध गुड़ मे पेहरगनी कले की එතකොට අපි ගිහිල්ලා ඒකට පොලිසිය පැමිණිල්ලක් දැම්මා පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් දැම්මා පොලිස් පොලිස් ප්‍රතිවරයා ගාව පැමිණිල්ලක් දැම්මා දැන් මෙහි පැහැරගත්ත කෙනා කියලා දිනවා මම පැහැරගත්ත කියලා මේකට ක්‍රියාත්මක වෙන්න කියලා ඒකට ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද දැන් මට ඒ පැමිණිල්ලට අදාළව මට කැඳවීමක් ලැබුණා හෝමගම පොලිසියට ඒ කැඳවීම ලැබුණේ කොට්ටා පොලිසියේ 2011 අප්‍රේල් මාසේ 7 වෙනිදා දාපු පැමිණිල්ලට ක්‍රියාත්මක නොවීම සම්බන්ධ කරන විමර්ශනයට දැන් මේ මොකද්ද කරන්න හදන්නේ මේ කරන්න හදන්නේ කොට්ටාව පොලිසිය 2011 අප්‍රේල් මාසේ 7 වෙනිදා දාපු පැමිණිල්ලට ඇක්ෂන් එකක් ගත්තේ නැහැ ඒකට විරුද්ධව තමයි ක්‍රියාමාර්ග ගන්න හදන්නේ එතකොට අපි අහනවා ඒ පැමිණිල්ලේ තව කොටසක් තියෙනවා මොකද්ද අනික් කොටස තමයි දැන් මේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙනවා එයා තමයි මේක කරේ කියලා එතකොට ඒකට මොකද්ද කරලා තියෙන්නේ එතකොට ඒකට නැවත ඒකට පැමිණිල්ලක් දාන්න ඊළඟ පාලනයට ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ අපි අහනවා. දැන් මේ හොයන්න හදන පරණ පැමිණිල්ල හොයන්න හදන. ඒක තමයි කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ හරි පැහැදිලි මේ දෙන්න යන්නේ මේ හදන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාද නෙමෙයි. මේක ඇවිල්ලා අපි හිතනවා මේක බරපතල අනතුරක් විදිහට අඳුර ගන්න කියලා. මේක හෙට මාධ්‍ය වේදින්ද කරනවා. මේ දේ මේක මොකද්ද මේ කරන්න හදන්නේ? ඔෆිස් වලට එක්ක ආයුධයක් දායි. මේ පරණ සෙල්ලමනේ. ආයුධයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මත්කුඩු දාන්න පුළුවන්. නැත්නම් ගංජා දාන්න පුළුවන්. මේව දහලි වෙලා දේශපාලන පක්ෂ වලට ඒතර අපකීර්තියක් හදන්න තුලුවන් අපකීර්තියක් හදලා ඒ අපකීර්තිය එන නිසා කවුරුත් මේකට ඉදස් බෙනින්නෙත් නෑ ඒක මාධ්‍ය වලින් හැදුවට පස්සේ ඒ අපකීර්තිය හරහා මර්ධනය කරනවා ඉතින් අපිට බරපතල සැකයක් තියෙන මේ සම්බන්ධයෙන් මේ දැන් මොකද කලිනුත් හිටපු ආරක්ෂක ඔහු කියන එක ඇත්තද නැත්තද කියලා අපි ඔහු කියන එක ඇත්තයි කියලා හරි ඔහු කියන එක සම්බන්ධ අපි විශ්වාසය බල කරන්නේ මොකද ඔහු ප්‍රකාශ ගොඩක් කරලා තියෙනවා නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කිව්වනේ ජනතා විමුක්ති පෙරමුණට උදව් කරා කියලා කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අඳුරන නඩු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. එතකොට ඒ ඔහුට උන්ට ඕනනම් පුළුවන් ඒ අභියෝගයට නැවත අභියෝග කරලා නඩු ක්‍රියාමාර්ගයකට යන්න. ඒතර ඒකවත් කරලා නැහැ. ඉතින් අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ක්‍රියාකාරීත්වය පිටපත දැන් මේවා ඒකාබද්ධ මෙහෙයුම්ද කියලා. මේකාබද්ධ මෙහෙයුම්ද මේ කරන්නේ කියන ජනතා විමුක්තිරුණත් පොලිසියත් ආරක්ෂක අංශයත් ආණ්ඩුවත් එකතු වෙලා කරන ඒකාබද්ධ මෙහෙයුම්ද කියන ප්‍රශ්නෙත් අපි ඉස්සරහට තියෙනවා. ඉතින් ඒකත් අපි ප්‍රශ්නයක් විදිහට මතු කරනවා. ඉතින් පොදුවේ පහුගිය කෙටි කාලය තුල අපි පසුපස මේ දේශපාලන වශයෙන් අපේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා බියවැද්දීම සඳහා මේ විදිහට ක්‍රියාමාර්ග ගණනාවක් කර දෙනවා. මේ தத்துவෙ මීට කලිනුත් තිබුණා. राजपक्ष पालने काले मे विधिटम अपे क्रियाकारी गेवल गिहल मे अद्यकीमठम मुहन दुन्ना अपे क्रियाकारी को पशुपस पन्नला बीयवद्दीम करन्न नम मिलने वा मे तर्जने करने वा आरके वे मे मे कुरनायकला मे सिद्धि मे विधि मे सौदुरु राजपक्ष पालने काले मे अद्यकीमठ मुहुदी तीन इतनीसा दर विप्लवे करायकिन खट्ठी प्रजातंत्रवादी गिना वाई किल गिना अभी बहुम बरपत्र प्रश्न करण्वा मेकद दिन्न हदर प्रजातंत्रवादी තමන්ට විරුද්ධව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල කාර්යාලවලට මොනවාරි තියලා ඒ තියපු තැන්වලට පොලිසියවල ඒ තියපු තැන්ම හොයලා බලලා ඒ තියපු තැන්වලින් මේව අරගෙන ඒවට පත්තරවල ප්‍රවෘත්ති හදලා මාධ්‍යවල ප්‍රවෘත්ති හදලා ඒ දේශපාලන ක්‍රියාකාරකයන්ව හිරේ දාන්න හදන එකද මේ අලුත් දේශපාලනය. ඒකනම් මහත්තුරුනි අලුත් දේශපාලනයක් නෙමෙයි. ඒක බොහොම පැරණි දේශපාලනය. මේ රටේ හැමදාම වෙච්ච දේශපාලනයක්. ඉතින් ඒකද මේ ජනවාරයට විප්ලවය. අපි ඒක ප්‍රශ්න කරනවා. ඉතින් අපිට ඔයේ අදාස්ටික තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ ඔබේ ප්‍රශ්න ගැටළු තියෙනම නම් මේ කතා කරපු කරුණු වලට අදාළව ඉදිරිපත් කරන්න කියලා අපි සහෝදරත්වයෙන් ඉල්ලනවා නෑ අපි හිතන්නේ දැන්
මේකේ මේ බොහෝ අවස්ථාවල පෙරටුගාමි සමාජවාදී පක්ෂය මර්ධනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තමයි මෙතන ඉන්නේ කියලා මේ බොහෝ දිනෙක මේක වැරදි විදිහට අර්ථකථනය කරන්න හදනවා. දැන් කුමාර සහෝදරය අත්තරණු ගැනීමේ සිද්ධියත් මේ රඳවා තබා ගැනීම සිද්ධියත් ඒ විදිහට අර්ථකථනය කරන්න හදනවා. අපි හිතනවා ඒක එහෙම කියන එකම දේශපාලන වශයෙන් නිවැරදි නෑ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යතාවයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහලට අවශ්‍යතාවයක් තියෙනවා. මේ දෙක ඒකාබද්ධ වෙනවා. මොකද ජනතා විමුක්තිට ඕනේ හැම දෙයක්ම වෙන්නේ නෑනේ උතන. එතකොට ඒක රනිල් හැබැයි දැන් ජනතා විමුක්තිනේ ඕමනාවයි රනිල් වික්‍රමසිංහේ ඕමනාවේ සමානුපාතික නිසා සම්පාත වෙන නිසා මේ ක්‍රියාමාර්ග පිටිපස්සේ මේ හැම එකක් පිටිපස්සේ මේ ඒකාබද්ධ මෙහෙයුමක් තියෙනවා කියන දේ අපි දකිනවා. ඒක අපි විවෘතෝ කියනවා. නමුත් අපි අර කියන්නේ දැන් ජනතා විමුක්තින සාමාන්‍යයෙන් ඒ දේශපාලන වැටෙනෝනේ මේක ජීවිපික තමයි කරන්න කියලා කියන්නේ. නැත්නම් මේක පෙරටු ගාමි තමයි අපි හිතනවා ඒ එහෙම දේශපාලන අඳුර ගත්තොත් ඒක වැරද්දක් මේක පැහැදිලිව මේ ආණ්ඩු යොමනාව ඒක ජේපී කේ තුමනාව ඒ නිසා මේ දෙගොල්ලෝ ඒ සමහර ක්‍රියාකාරකම් වලදී ඒක අබද්දෝ කටයුතු කරනවා ඒක තමයි අපි දකින්නේ.